කටිගත කළ උත්තම දේශනාව. තව මේ ප්‍රශ්නයක් අහනවා. මේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ සද්දස කුලපුත්තස කියන වචනය මොකද්ද කියලා මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි යම්කිසි පැහැදීම් මාත්‍රයක් හෝ යම් කෙනෙකුට තියෙනවා නම්, ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තියෙනවා නම්, ඒ සද්දස කුලපුත්තස කියන එකට යා වැටේ එකතු වෙනවා. ශ්‍රද්ධාවෙන් යුක්තයි කියවහන් ශ්‍රද්ධාවෙන් සම්පූර්ණ යුක්ත වෙන්න පුළුවන් කමක් නැහැ. අවසාන අරිහත් ඵලයට යනකම් මේ ශ්‍රද්ධාව පූර්ණ වෙන්නේ නැහැ, සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා කියලා අසද්ද කියන දැනට වැටෙනවා. ඒ කියන්නේ විශ්වාසයෙන් කරන්න දෙයක් නැහැ. විශ්වාසයේ අවසානේ ගිහිලා විශ්වාසයේ සර්ව සම්පූර්ණ ප්‍රතිඵලය ලැබෙන අරිහත් වේදී. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි කියන මෙන්න මේ අදහස් මාත්‍රයක් හිතකට ආවනම් ඒ ආපු අයට කියනවා සද්දස කුලපුත්තස. කුලපුත්‍ර කියන වචනෙන් පිරිමින්ට විතරක් නෙවෙයි, කාන්තා පක්ෂයේ වුණත් ඒ සියල්ලම හඳුන්වන්න ගත්ත වචනයක්. එනම් බුදුරජාණන් වහන්සේලාග පුත්‍රයා කියලා දුවවරු කියලා දෙගොල්ලක් නැහැ. මාගේ පුත්‍රයා කියන්නේ රහතන් වහන්සේට. අරිහත්ත්වයේ ඉතිරි අරිහත් පුරුෂ අරිහත් කියලා දෙහිකුත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමේදී මාගේ පුත්‍රයා කියලා පිරිමිකයි මුල් කරගෙන රහතන් වහන්සේලා මුල් කරගෙන වචන කියා තියෙනා මිසක් අනිකට නොකිව්වත් කවුරුත් බුද්ධ පුත්‍ර කියන තත්ත්වයට වැටෙනවා. නියෝකයි තෝරා ගන්න ඕනේ. එනිය සද්දාස කුලපුත්තස කියන වචනේ පෙන්වන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ ධර්මය අහන්න ඕනේ. ධර්මය අහලා ශ්‍රද්ධා මාත්‍රයක්, සීල මාත්‍රයක්, සුත මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් යම් කෙනෙකුට ඇති වුණා නම් එයා සද්දාස කුලපුත්තස කියන දෙන්න සම්බන්ධයි. ඒ මාත්‍රයක් වන්නේ නැත්නම් ඔහු පුරුතජන පක්ෂී කියලා පෙන්වනවා. මේ පුරුතඥයාට සද්දාස කුලපුත්තස කියන්නේ නැහැ. බුදුබණ අහලා සෝවාන් මාර්ග අනුගාමිකත්වයට හරි එනකොටයි ඒ සද්දාස කුලපුත්තස කියන එක ගැලපෙන්නේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.